टीचर मामा तेरे संबंधों ने मुकदमा कराने के लिए उते चुट्टा किन ना टीचर टा पुटी ताक्षणिक का गैटल हुआ कद पावर काट्टे का कोई लाती है ना वहाँ मामा देंग आधे दबसे पेपर का करने वाकी अलग किया लती है ना माने देंग ये पेपर का उते स्क्रीन ने के शेयर करना वहाँ टीचर टा लोग टीचर लोग भी ना कांग ये कापी कराना पटांगा मु मनोहर दीपनो खाता अगल मगे नहान मंग में तकांग ओगलांडा देंग स्क्रीन ने के शेयर कराना पोड़ा मीटिंग ने के लिए ඉන්නා ළමයි තිස්සනක් හිටියේ ළමයි ටික පොඩ්ඩක් එකතු වෙනකන් ඉමු අපි. ඔයාලා 9 ශ්‍රේණිය නේද පුතේ? ඔව් සර්. ඔව් සර්. හරි පුතේ. ඔයාලටත් එක එක වෙලාවල් වලටද පුතේ ලංකාවේ කරන්ට් එක කපන්නේ? උත්තරේ විතරද ලියන්නේ සෑහෙන්නේ දැන් ඇහෙනව නේද පුතේ? ඔකේ. ඔව් සර්. ස්ක්‍රීන් ෂෙයා කරලා දෙන එක කට් වෙලාද? ඔව් සර්. දැන් බලන්න. වෙනවා. හරි සර්. හරි නේද? එහෙනම් මෙහෙම කරන්න. ප්‍රශ්නේ දිහා බලන්න. ප්‍රශ්නේ කියවන්න. කියවලා අදාළ ඔව්. සර් මම ලොග් වුණා මට හොස්ට් ගන්න පුළුවන්ද? ආ හරි මිස්. හරි. I-learning college one again miss log vela deenne meeting ne kal leave karala da me miss log gune na sir I-learning college one ek classes deka kiyana miss taking leave vela
හරි සර් හරි කලින් කොලෙජ් 2 එකෙන් ලොග් වෙන්න මිස් හරි සර් හරි හරි මෙහෙම කරන්නකෝ ටීචර් දැන් ලොග් වෙනකන් පුතාලා ප්‍රශ්න අංකේ දිහා බලලා ඒ අදාළ ප්‍රශ්නෙට අදාළව ටීචර් දීලා තියෙනවනේ උත්තර හතර හරි උත්තරේ පුතාලා ලියා ගන්න සර් ඔය අයිලන්ඩ් කොලෙජ් එකේ විභාගෙද ඔව් පුතේ මේක මං හිතන්නේ ටීචර් හැ මාසේ අන්තිම ඕගොල්ලන්ට පේපර් එකක් දෙනවා කියලා තියෙනවනේ මේ ඒක තමයි මම මේක ගැන ලොකු අවබෝධයක් නැහැ काले ළමයි මාව ඇහෙනවද ඔව් මිස් ඔව් මැඩම් කෙපේ කරන්න පටන් ගත්තද ඔව් මැඩම් මිස් මයි ස්ක්‍රීන් එක ක්ලියර් කරලා තියෙන එක පේනව නේද ඔව් සර් පේනවා මේ මම ස්ක්‍රීන් එක ඕෆ් කරනවා එහෙමනම් මිස් ඔලින් ස්ක්‍රීන් එක ෂෙයා කරන්න හරි සර් මම ෂෙයා කරන්න හරි ඔකේ ළමයි අනේ ටීචර්ට සමා වෙන්න ටීචර්ට අද මේ කරන්ට් තිබුණේ නැහැ කරන්ට් නැති වුණාම ටීචර්ට මේ කනෙක්ෂන් එක පොඩක් අවුල් යනවා ඊට පස්සේ මේ හදාගෙන දැන් ආවේ මිස් මේ අයිලර්නින් කොලෙජ් එකේ විභාගෙද මාසික පරීක්ෂණය හරි ඔයාලට මම ඉස්සෙල්ලා කියලා පැහැදිලි කරලා ඉන්නා පුතාලට දැන් මේකෙන් පස්සේ ක්ලාස් එකක් නැහැ නේද මොකුත් නෑ මිස් එහෙනම් අපි හත්තටනේ ක්ලාස් එක සාමාන්‍යයෙන් ඉවර වෙන්නේ අද හත්තම ආර වෙනකන් කරමු දැන් ටීචර් පැය භාගයක් පරක් වෙලානේ ලොග්ුනේ නිසා පැය භාගයක් වැඩිපුර කරමු හරිද ළමයි ප්‍රශ්නයක් නැහැ නේද නෑ ටීචර් හරි එහෙනම් පුතේ දැන් ටීචර් මෙහෙමයි ටීචර්ට එන්න පැය භාගයක් පරක් වුන නිසා ටීචර් පැය භාගයක් වැඩිපුර අද ක්ලාස් එක කරනවා ක්ලාස් ඉවර වෙන්නේ හත්තම අට හරි පේපර් එක කරන්න කලින් මම ඔයාලට පැහැදිලි කරලා ඉන්නම් පුතේ හැමෝම ෆුල් ස්කැප් කොලයක් ගන්න අරගෙන මේකේ පේපර් එක කරන්න. හරිද? උත්තර ලියන්න ඕන ෆුල් ස්කැප් පොලේ. ටීචර් පේපර් එක ගෲප් එකටත් දානවා. පුතාලා පස්සේ ඒක print out අරගෙන tape එක කරපු පොලේට ඒක clip කරගන්න ඕන. හරිද? ඊට පස්සේ පුතාලා හැමෝම අද ක්ලාස් එක ඉවර වුණාට පස්සේ මේ සතිය ඇතුළත ෆයිල් එකක් ගන්න. ෆයිල් එකක් අරගෙන ඒකේ ගහන්න බුද්ධ ධර්මයේ මාසික පරීක්ෂණ කියලා. හරිද? ඊට පස්සේ ළමයි මාසෙන් මාසෙට ටීචර් දෙන හැම පේපර් එකක්ම ඔයගොල්ලෝ එකතු කරලා ඒ ෆයිල් එකේ ලස්සනට දාගන්න ඕන. ටීචර් මේ පේපරේට ලකුණුත් දෙනවා. ඔයාලා ඒ ලකුණුත් සටහන් කරගන්න ඕන. හැමෝටම තේරුණාද? Excuse me teacher. ඔව් පුතේ. දැන් මේ ප්‍රශ්නවල ප්‍රශ්න ලියන්නේ නේද? ප්‍රශ්න ලියන්න ඕනේ නෑ පුතේ. ටීචර් ප්‍රශ්න ෂෙයා කරනවානේ ප්‍රශ්න ටීචර් ගෲප් එකටත් දානවා.
එනිසා ඔයාලට ඒක අරගෙන print out ගන්න පුළුවන් අද උත්තර විතරක් ලියන්න. tape එකේ කාලය විනාඩි 45යි. අපි 6 වෙද්දි පටන් ගමු. පටන් අරගෙන 6:45ට tape එක ඉවර කරමු. හරි. ප්‍රශ්න මොනවා හරි තියනවද පුතාලට? teacher අංකේ දාලා ලියන්න නේද? ඔව් අංකේ දාලා ලියන්න. හරි නේද ළමයි? එහෙනම් හැමෝම දැන් tape එක පටන් ගන්න. විනාඩි 45යි විනාඩි 45 දී ඉවර කරලා අපි සාකච්ඡා කරලා ලකුණු බලමු. ප්‍රශ්න මොනවා හරි තියනවා නම් chat box එකට එවන්න ටීචර් උත්තර දෙන්න. टीचर ग्रूप दाना ग्रूप डर ग्रूप डाउनलोड प्रश्न बलांगे मट्टम बलागन
ඕලමයි මේ තුන්වෙනි ප්‍රශ්නේ පළවෙනි උත්තරේ දෙන්නේ විශාඛා සිටුවියන් ඒකේ පොඩ්ඩක් අකුරක් වැරදිලා නදීෂා ටීචර් ප්‍රශ්න ටික දාලා තියෙන ගෲප් එකට මේ මෙතන දාලා තියෙනවා ඔයාලට මේක ඩවුන්ලෝඩ් කරගෙන ඒකෙන් කරන්න පුළුවන් ශාකිරා පුතේ අද මාසික පරීක්ෂණය ඔයාලගේ බුද්ධාගම පන්තියේ මාසික පරීක්ෂණය අද අපි පේපර් එකක් දාලා තියෙන්නේ පේපර් එක විනාඩි 45යි ඒ වුණාට මේ පේපර් එක චූටි පේපර් එකක් ඔයාලට භාගෙන උත් කරන්න පුළුවන් ඉතින් පුතේ පේපර් එක කරන්න කොලයක් අරගෙන කොලයක කරන්න ටීචර් තුටි ක්ලාස් එක ඉවර වෙද්දී කියන්න පේපර් එක කරන්න අද පේපර් එක සාකච්ඡා කරලා ඔයාලට ලකුණු දෙන්න පේපර් කරන්න ශාකිරා මේකෙන් පේ නැත්නම් ගෲප් එකට දාලා තිනවා ගෲප් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන කරන්න
ළමයි වීඩියෝ ඔන් කරගන්න ටීචර් පේන්නේ නැහැ ඔයාලා පේපර් කරනවද නැද්ද කියලා හැමෝම වීඩියෝ ඔෆ් කරගෙන ඉන්නේ කො හැමෝම වීඩියෝ ඔන් කරගන්න බලන්න ළමයි වීඩියෝ ඔන් කරගන්න ක්ලාස් එකේ 30ක් 30 කීයක්ද ක්ලාස් එකේ 34ක් ඉන්නවා දෙන්නයි වීඩියෝ ඔන් කරන් ඉන්නේ වීඩියෝ ඔන් කරන්න හැමෝම පේපර් කරනකොට පේපර් එක වගේ කරන්න හොඳ ළමයි වගේ සමන්දී ටීචර් ගිය සතියේ දැම්මා ගෲප් එකට අටවසර තර්ඩ් ටර්ම් පේපර් එක. ඒක ඩවුන්ලෝඩ් කරගෙන කරන්න සමන්දී. අද තව එකක් ඕන කියලාද කියන්නේ? හරි. නිහාර ගෲප් එකේ දාලා තියෙනවා ගෲප් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන කරන්න. හරි කරන්ට් නැති ළමයි කමක් නැහැ වීඩියෝ ඔන් නොකරට හරි ශාකිරා කමක් නැහැ නදීෂා තුන්වෙනි ප්‍රශ්නේ කියන්නේ කොයි එකද බුද්ධ චරිතයෙන් අපිට ගත හැකි ආදර්ශ පහක් ලියන්න කියන එකද ආදර්ශ පහක් ලියන්න ඉතින් බුද්ධ වරජානන් වහන්සේගේ චරිතයෙන් අපිට ගන්න පුළුවන් ආදර්ශ පහක් ලියන්න ඔයාලා තේරෙන විදිහට ලියන්න අපි උත්තර සාකච්ඡා කරනකොට බලමු කොහොමද උත්තර ලියන්නේ කියලා මොකද ඔයාලට පේපර් එකක් ඉස්කෝලේ දුන්නාම ඒකේ ඒක ඔයාලට ටීචර්ලාගෙන් අහන්න බෑනේ කොහොමද ලියන්නේ කියලා ඒ නිසා පුතාලට තේරෙන විදිහට ලියන්න අපි උත්තර සාකච්ඡා කරනකොට බලමු කොහොමද ලියන්නේ කියලා
නදීෂා සාමීචි කර්ම කියන එක දුන්න නදීෂා මාන්නු කරා සාමීචි කර්ම කියන එකද ඔව් පුතේ සාමීචි කර්ම අපි උගන්වලානේ තියෙන්නේ නේද ඒ සාමීචි කර්ම අතුරින් පහක් ලියන්න පළවෙනි එකේ ආයේ ලියලා නැහැ තමයි සංගරත්නයට අයත් ගුණ ගණන කීයද ඊළඟ එක එම ගුණයන් තුනක් නම් කරන්න පළවෙනි එකේ තියෙන සංගරත්නයේ තියෙන ගුණ ගණන ලියන්න දෙවෙනි එකේ තියෙන්නේ ගුණ තුනක් නම් කරන්න තුන්වෙනි එකේ තියෙන්නේ සාමිච්ච කර්ම පහක් ලියන්න හරි නේද නදීෂා හරි පුතේ
ඉවර ළමයි ආයි ආයි බලන්න වෙලාව තියනවානේ තව ටිකක් වෙලා තියනවානේ ඉවර ළමයි ආයි ආයි බලන්න කෙටියෙන් හඳුන්වන්නේ කියන ඒවා හරියට කරන්න පැහැදිලි කරන්න තියෙන දේවල් හරියට පැහැදිලි කරන්න විස්තර කරන්න තියෙන දේවල් වාක්‍යකින් නෙමෙයි ටිකක් විස්තර කරන්න හරියට කරාද කියලා නැවත වතාවක් බලන්න මුල ඉඳන්
ළමයි තව විනාඩි 10යි ආයි පාරක් ලියපු උත්තර හැම එකම හොඳට බලන්න හරියට ලියලාද විස්තර කරනවා හරියට විස්තර කරලාද ඉරිගහණේ වට හරියට ලියරද මම ආයි පළවෙනි ප්‍රශ්නෙට පොඩ්ඩක් දානවා විනාඩි 5ක් මේ ටික තියලා ආයි අවසන් ප්‍රශ්න ටික දාන්න තව විනාඩි 10යි හරි ළමයි මම දැන් පහලට කරනවා ඊට වඩා තව විනාඩි 5ක් විතර ගන්න එතකොට වෙලාව හරි අපිට ඊට පස්සේ සාකච්ඡා කරන්න පුළුවන් ඉවර අය රේස් හෑන්ඩ් කරන්න බලන්න දෙන්නේ ඉවරයි හරි කමන්න තව වෙලාව තියෙනවා හැමෝම කලබලයක් නැතුව කරන්න
තමයි අන්මියුට් කරලා උත්තර දෙන්න. ඉවරද කරලා? ඔව් මඩ. අනිත් අය? ඔව් ටීචර්. තව වෙලාව ඕනා ඉන්නවද? ඕන. වෙලාව ඕනා කියන්න වෙලාව ඕන නම් විනාඩි 5ක් දෙන්න පුළුවන්. වෙලාව ඕනා ඉන්නවද? නැත්නම් අපි සාකච්ඡා කරන්න පටන් ගමු. හරි. හැමෝම ඉවරයි වගේ නේ කරලා. හරි. එහෙනම් අපි සාකච්ඡා කරන්න පටන් ගමු. ළමයි මට උත්තර දෙන්න පේපර් එක ලේසිද අමාරුයිද? ලේසි ටීචර්. ලේසි. කො අනිත් අය? නෙත්මිනි. ලේසිද? අමාරුද? මැද්දේද? सविन पेपर के लेसिद सलाद ओ टीचर करा मारू लेसी हाँ ना कमाक ना सावित माटिका कमारू हरी अपे है ना पेपर का साथ अच्छा कर ला बालम हाँ तमाई मंग वाला ठीक है ना लकुनु दागना उन्हें विधि है वाला ये विधि है लकुनु दागना प्रश्न मुनाहरी तीन वाना प्रश्न බුදුරජාණන් වහන්සේ අවසාන වස් කාලය ගත කළේ හරි මේකට උත්තර ලිව්වා ළමයි රේස් හෑන්ඩ් කරන්න බලන්න ළමයි හැමෝම ඉතින් උත්තර දෙන්න ඕන නැත්නම් බෑ මේ 9 වසරේ පන්තියේ ළමයි තමා මෙහෙම पोड़ी लामाई ना मिहिम ना है, दहाई एक उलाहत मिहिम ना है, हर, माटे एक टो उत्तरे किया ना, ईरान दिक हेशान, हेशान ने दलाक्षान, ईरान दिक किया ना बाला, मैडम, ओ, बेलु वगमे, हर या पिता वेक के ने गिनो थाम, सुवनी, सुवनी मुखादली हुए, बेलु वगमे ही හරි බොහොම හොඳයි බුදුරජාණන් වහන්සේ අවසාන වස් කාලය ගත කළේ ළමයි බේලුව ගමේ හරි ළමයි අවංකව ලකුණු දා ගන්න වැරදි නම් වැරදි දා ගන්න ප්‍රශ්නයක් නැහැ අපි කොහොමත් ඔයාලගේ මාසෙන් මාසෙට ලකුණු බලනවානේ එතකොට බලමු ඔයාලගේ දැන් මේ මාසෙ ලකුණු හිතන්නකෝ 40 40යි තිබ්බේ කියලා ලබන මාසෙක වැඩි කරගන්න බලන්න ඒ වගේ ප්‍රශ්නයක් නැහැ ලකුණු කියුණාත් ඔයාලා අවංකව ලකුණු දාන්න ඒකයි වෙන්න ඕන හරි ඒක හරිනම් ලකුණු 3යි ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරයේ අතහැර තෙමසකින් පිරිනිවන් පෑමට තීරණය කළේ ඒක ලිව්ව ළමයි රේස් හෑන්ඩ් කරන්න බලන්න හරි ශාකිරා කියන්න බලන්න ඒකට උත්තරේ चपाल केतली हाँ बहुत मोहंदाई हरी तब एक किन्हें गिंग हम बलाना की फिर मिला में गिंग हम पैतूम लक्ष्मार देवनी एक टू उत्तरे मुकादली हुए पैतूम आया पैतूम देवनी प्रश्न टली वो उत्तरे मुकादल चपाल केती ये दी හරි බොහොම හොඳයි බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහැරලා උදාහරණ මතක ඇති ආනන්ද හාමුදුරුවන්ගේ බුදුරජාණන් වහන්සේ විමසනවා ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුව මාර්යා විසින් වසාගෙන ඉන්න නිසා ආනන්ද හාමුදුරුවන්ට බැරි වෙනවා බුදුරජාණන් වහන්සේට හරියට පිළිතුරු දෙන්න ඊට පස්සේ ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ ආයු සංස්කාරය අතහරිනවා චාපාල චේතියේ ස්ථානයේදී හරි ඊළඟ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේට අවසාන දාණය පූජා කරන ලද්දේ ඒකට උත්තරේ කියන්න මට මෙත්මා
एम पहाई एकाई बिंदुआई नमे मेत मद मेत मद मेत म मेत मा एक तो उत्तर है मुखाद पुते अभी तो आवे हमने नहीं चले ये बोलाने हर इसूरी का क्या न बाला नूतर एक ट इसूरी का मुकादे कट उत्तरे विशाखा सीटु दिए नहीं है विशाखा सीटु दिए नहीं है हर इसूरी का क्या ना विशाखा सीटु दिए नहीं गया नेत्मिनी क्या न बाला ने एक ट उत्तरे उद्रचानन लोहित पक्का රෝගයක් ඒ රෝගයේ උත්සන්න වීම නිසා තමයි උත්සන්න වීම තමයි බුදුරජාණන් වහන්සේට පිරිනිවන් පාන්නට හේතුවක් වුණේ ඉතින් පුතේ මේක පූජා කරේ බුදුරජාණන් වහන්සේට කවුද ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ ජීවිතයේ උන්වහන්සේගේ අවසාන දාණය ඉතින් දැන් අහන්නේ මේක පූජා කරේ කවුද කියලා හරි ළමෙක් වැරදිට උත්තරේ දීපු නිසා මම ඒක අච්චු පුතෙන් පෙන්නන්නම් ඔයාලට උත්තරේ अच्छुते हरे कोम हरिपुते एक अमतक विधिहा है मुकद हरिम लेसी प्रश्न मतक चुंड कर्मार पुत्र बुद्रजान वहांसेट अवसान दाने पूजा करे मुखद पूजा कर पुदाने की मतक लमयातोसान बलान मुनाद को मतक लमयातोसान पुते पूजा करे सूखर मद्दवे की दान मतकद नदीश मत सूकर मद्दवे हरि वेरदिचलमाय वेरदि दागन्न अवंकव पुते बुद्रजानन वहांसेट अवसान दाने पूजा करन लद्दे चुंद कर्मार पुत्रया इतोड तुंवेनी प्रश्नेट उत्तरे देख मे इरिगहन प्रश्न हेमेकटम एककट लकुनु तुन बैगिन दागन्न हरि अपि यमु ईलंग प्रश्नेट බුදුරජාණන් වහන්සේගේ අවසන් ශ්‍රාවකයා බවට පත් වූයේ කවුද? හරි. ඒකට උත්තර ලිව්වලම අතෝසන්. බුදුරජාණන් වහන්සේගේ අවසාන ශ්‍රාවකයා. අමින්දුල කියන්න බලන්න ඒකට උත්තරේ. සුභද්‍ර හිමියන්. සුභද්‍ර හිමි. තව කෙනෙක්ගෙන් හමු අපි. කනිෂ්ක රුක්ෂාන්. පුතත් කියන්න බලන්න ලිව්ව උත්තරේ. සුභද්‍ර හිමියන්. බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න විමසල සැකතැන් දුරු කර ගන්නවා. ඉතින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න ඔන්න මෙන්න තියලා විනාඩි කිහිපයකට කලින් මේ දේශනා කරපු ධර්මයෙන් මේ සුභද්‍ර කියන පිරිවැජියා මහාන වෙලා සෝවාන් වෙලා අරහත් භාවයට පත් වෙනවා. හරිද? එතකොට හතරවෙනි ප්‍රශ්නෙට උත්තරේ සුභද්‍ර හිමියන් ඒකත් හරිනම් ඒකට ලකුණු තුනක් දාගන්න වැරදි නම් අවංකව වැරදි කියලා දාගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ හරිද ළමයි ලකුණු අඩු වුණොත් ඊළඟ පාර ලකුණු වැඩි කරගමු හරි ඊළඟ ප්‍රශ්නේ බුදු සිරුරට සත් දිනක් පූජා පවත්වා පසුව ආදාහනය කරන ලද ස්ථානය වන්නේ පුතාල දන්නා බුදුරජාණන් වහන්සේගේ සිරුරට එකවර බින්දර පත්තු කරාට ඒකට මේ චිතකයේ දල්වන්න බින්දර පත්තු උනේ නැහැ. ඉතින් එතන අර හාමුදුරු නමක් වඩිනකන් තියාගෙන හිටියා යම් ස්ථානයක. ඒ ස්ථානය මොකද්ද කියලා අහන්නේ. හරි. ඒකට උත්තරේ කියන්න. කවුද? නිහාරා. නිහාරා කියන්න බලන්න.
නිහාරට පුළුවන්ද? ආ නිහාර කියනවා ඉසිපතන ආරාමය කියලා. හරි. අපි තව එක්කෙනෙක්ගෙන් අහමු. මිහිදිනි. මිහිදිනි මොකද්ද ලිව් උත්තරේ? ඉසිපතන ආරාමය. මිහිදිනි කියලා තියන්නේ ඉසිපතන ආරාමය. හරි. අචිනි. අචිනි මොකද්ද ලිව්වේ? අචිනි. අචිනි. අචිනි ලිව්ව උත්තරේ මොකක්ද? ඇයි උත්තර දෙන්නේ නැත්තේ අචිනි? අචිනි ප්‍රශ්නේ පස්සේ ඉනි ප්‍රශ්නේ ලිව්ව උත්තරේ මොකක්ද අචිනි? මකුට බන්ධන. ආ අචිනි ලියලා තියෙන්නේ මකුට බන්ධන. හරි. ඉතින් පුතේ හරි උත්තරේ තමයි මකුට බන්ධන. ඉසිපතනේ කියන්නේ මොකද්ද පුතේ? ඉසිපතන මිගදායට තමයි බුදුරජාණන් වහන්සේ පස්වග තවුසන් සොයාගෙන වැඩම කළේ. නමුත් මේ ප්‍රශ්නෙට උත්තරේ මකුට බන්ධන. පුතාල ඉසිපතන කියලා ලිව්වේ ඇයි? අමතක වුණාද? මේකට උත්තරේ මකුට බන්ධන කියන ස්ථානයේ. හරිද? බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර පිරිනිවන් පෑමෙන් අනතුරුව දින හතක් පුරාවට බුද්ධ පූජා පවත්වලා ආදාහනය සිදු කරේ මකුට බන්ධන කියන ස්ථානයේ. ඒක හරියට මාක් කරා නම් ඒකට ලකුණු 3ක් දාගන්න. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. මහ සංඝ රුවන මනා පිළිවෙත් පුරන බැවින් උන්වහන්සේලා කුමන නමකින් හඳුන්වනවද? හරි. මට මේකට උත්තරේ කියන්න. කවුද? හි සොරිලා. සොරි ළමයි. හිරුණි හිමාෂා. හිරුණි හිමාෂා කියන්න බලන්න මහසඟරුවන මනා පිළිවෙත් පුරන බැවින් හඳුන්වන්නේ කුමන නමකින්ද? සුපටිපන්න. සුපටිපන්න. හරි. අපි තව එකකින් හමු. කෞෂි. කෞෂිත් කියන්න බලන්න. කෞෂි මොකද්ද දාපු උත්තරේ? කෞෂි. කෞෂි දාපු උත්තරේ මොකක්ද? කෞෂි M41.9. පුතාල ආපු උත්තරේ මොකද්ද? මහසඟරුවන මනා පිළිවෙත් පුරන බැවින් හඳුන්වන්නේ කුමන නමකින්ද? කෞෂි උත්තර දෙන්න. කෞෂි නැද්ද? ඇයි උත්තර දෙන්නේ නැත්තේ? ඇයි උත්තර දෙන්නේ නැත්තේ? හරි. කමක් නැහැ. අපි එකට උත්තරේ කියමු. ළමයි ඊළඟ පාර ටීචර් අහුවාම උත්තර දෙන්න. වැරදුනාට කමක් නැහැ. ටීචර් බයින්නේ නැහැ. ඔයාලා අහලා තිනවා ටීචර් වලට කවදාවත් බයිනවා නැහැ. ඒ නිසා වැරදෙන්න හරි කමක් නැහැ. උත්තරේ දෙන්න. ටීචර් කතා කරාම කතා නොකර ඉන්න එපා. අන්මියුට් කරලා කතා කරන්න. උත්තරේ ලිව්වේ නැත්තම් ලිව්වේ නැහැ කියලා කියන්න. හරි. පුතේ මහ සංගරුවන මනා පිළිවෙත් පුරන බැවින් උන්වහන්සේලා සුපටි පන්න නම්බන සේක. උන්වහන්සේලා සුපටි පන්න ලෙස හඳුන්වනවා මනා පිළිවෙත් පුරන බැවින්. එතකොට 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ 1. ඒකත් හරියට මාක් කරලා නම් ඒකට ලකුණු 3ක් දාගන්න. ඔන්න 1ට උත්තරේ 1, 2ට උත්තරේ 1, 3ට 2, 4ට 3, 5ට 2, 6ට 1. මේ හැම එකටම 1 ඉඳන් 6 වෙනකම් 1කට ලකුණු 3 බැගින් හයටම ලකුණු 12යි. හරි නේද ළමයි? හරි. ලකුණු දා ගන්න. හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. බුද්ධ චරිතයේ දැකිය හැකි නායකත්ව ලක්ෂණ දෙකක් දක්වන්න. මට ඒකට උත්තරේ දෙන්න. සුවනි. සුවනි කියන්න බලන්න. නිවැරදි තීරණ ගැනීම, දුරදිග බලා වැඩ කිරීම. හා, බොහොම හොඳයි. තව නෙත්මිනී එකට ලියු උත්තර දෙකක් කියන්න.
නායකත්ව ලක්ෂණ දෙක මොනවාද ලිව්වේ? ලිව්වේ නෑ ටීචර්. ඇයියේ? ඒකත් තිබෙන්න. හරි. කමක් නෑ. දැන් යාළු උත්තර කියනකොට ලියා ගන්න. මින්දුල කියන්න බලන්න. මින්දුල කියන්න බලන්න. මින්දුල මොනවාද ලිව්වේ? බුද්ධ චරිතයේ දැකිය හැකි නායකත්ව ලක්ෂණ දෙකද මි? ඔව්. තම ශ්‍රායක ශ්‍රාවකයන් නිවැරදි මගට යොමු කිරීම හැමතෙම සැමතම එකල එකල සැලකීම. හොඳයි. හරි. ඊළඟ ප්‍රශ්නේ පුතාල පළවෙනි ප්‍රශ්න 6ට ලකුණු 1කට 3 බැගින් 6 වරක් 3 18යි. 8 12යි කියලා නේ කිව්වේ සෝරි 18යි. හරි ඊළඟ ප්‍රශ්නේ එම ලක්ෂණයන්ගෙන් එකක් කෙටියෙන් හඳුන්වන්න. හරි. ශාකිරා මොකද්ද හැඳින්වුවේ? යථාවාදී තථාකාරී බව හා යථාකාරී තථාවාදී බව. හරි. ශාකිරා එක හැඳින්වුවද? මොමනේ. ඔව් කියන්න බලන්න. प्रकट वे හා බොහොම හොඳයි. අන්න එහෙමයි කෙටියෙන් හඳුන්වන්නේ කිව්වහම වැඩිය ලියන්නෙත් නෑ අඩුවෙන් ලියන්නෙත් නෑ අවශ්‍ය කරුණු ටික ඇතුළත් කරලා කෙටි සටහනක් ලියන්න. හොඳයි ශාකිරා. හරි. ඊට පස්සේ ඕෂදීට සිග්නල් තියනවද? නෑ වගේ නේ. හරි. අපි වෙන කීට දෙන්න. හා ලිව නැති ළමයි ලියා ගන්න. මේකේ පුතේ කවුද? ගිහානි. ගිහානි කියන්න බලන්න. ගිහානි කෙටියෙන් හඳුන්වපු ලක්ෂණේ කියලා කෙටි විස්තරය කියන්න. ගිහානි කෙලිවෙ නැහැ. ලිව නැද්ද ගිහානි? නෑ ටීචර්. හරි. සචින්ත. සචින්ත ලිව්වද? සචින්ත නෑ. ජලිත. ජලිත පුතා ලිව්වද? මොකද මඩම්? බුදුරජාණන් වහන්සේගේ නායකත්ව ලක්ෂණයක් කෙටියෙන් හඳුන්වන්න කියලා තියෙන ප්‍රශ්නෙට උත්තරේ ලිව්වද ජලිත? නැද්ද? සි එහෙන්නේ නෑ මඩම්. බුදුරජාණන් වහන්සේගේ නායකත්ව දෙවැනි ප්‍රශ්නෙට උත්තරේ ලිව්වද ජලිත? සංගරත්නේ අයත් ගණන කීයද කියලා දහන වැඩ නැහැ නෑ ජලිත. පළවෙනි ප්‍රශ්න තුන තියෙන්නේ. ඒකේ දෙවැනි ප්‍රශ්නය මේක සුපටිපන්න අන්නාගේ නිවැරදි මුදි මතවලට එකඟ වීම. ආ මහජන මතයට ගරු කිරීම නේද? හරි ජලිත. හරි. කනිෂ්ක. කනිෂ්ක මොකද්ද ලිව්වේ? කනිෂ්ක සුදුසු තැනට තමා නුවණින් තීරණ ගැනීම. හරි. එතකොට ඒක විස්තර කළේ කොහොමද කනිෂ්ක? මලපාන ජාතකයේ දියවැලේ රගුසෙකු සිටින විට එතනදී තම නුවණ පාවිච්චි කර උණබට අපා තම පිටිසෙට වතුර බීමට පැවසීම. ආ ඒක ලියන්නත් පුළුවන්. නමුත් පුතේ මෙතනදී අපි පැහැදිලිව දක්වන්න ඕන බුද්ධ චරිතය. හරිද? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ බුදු වුණාට පස්සේ බුද්ධ චරිතය කියන්නේ බුදු වීමෙන් අනතුරුවනේ. එතකොට පුතේ ඔයාලා ලියන්න පුළුවන් අර කොයි වගේ අවස්ථාවල්ද ඔයාලට උදාහරණ අච්චු පොතේ තියෙන අවස්ථා ගන්න පුළුවන්. ඊට පස්සේ දේවදත්ත තෙරුන්ගේ පංචවර යාචනයේදී ඊට පස්සේ මෙහෙණි සසුන පටන් ගැනීමේදී මේ වගේ අවස්ථාවන් වල
තැනට සුදුසු ලෙස නුවණ පාවිච්චි කර ක්‍රියා කරා ඒ වගේ උදාහරණ දීලා ඒක ලියන්න පුළුවන්. හරි. තව කෙනෙක්ගෙන් අහමු අපි. මේ උත්තර දෙන්න ඇති ළමයිගේ දැම අම්මලාට කතා කරලා කියනවා. ෆෝන් නම්බර්ස් තියෙනවා ටීචර් ළඟ. අම්මලාට කතා කරලා කියනවා දැන්. ලක්ෂාන් ලක්ෂාන් කියන බලන්න ලිව උත්තරේ. ලක්ෂාන් කෞෂී ගෲප් එකට උත්තර දාන්නම් පුතේ. දැන් අපි සාකච්ඡා කරන ගමන් ඉන්නේ ඉවර වෙලා දාන්න. හරිද? හරි. ලක්ෂාන් කියන බලන්න. නෑ. දැන් මං සති දෙකක්ම බැලුවා. අම්මලට කතා කරනවා දැන් නම් මම මේ උත්තර දෙන්න නැති ළමයිව කියන්න. මිහිදිනි මිහිදිනි කියන බලන්න ඔයාලිව් එක. අකම්පිත බව අටලෝ දහම ඉදිරියේ කම්පා නොවීම. හරි. පුතා හැමද මේ එක පැහැදිලි කරේ? මිහිදිනි ඔයා අටලෝ දහමින් කම්පා නොවීම කියලා විතරද ලිව්වේ පැහැදිලි කිරීමට? ඔව් මැඩම්. හරි. කමක් නැහැ. නමුත් කෙටියෙන් හඳුන්වන්න කිව්වහම චුට්ටක් දාන්න. දැන් අපි හිතමුකෝ අකම්පිත බව ලිව්වයි කියලා. අකම්පිත බව යනු අටලෝ දහමින් කම්පා නොවී සිටීමයි. බුදුරජාණන් වහන්සේ ලාභ අලාභ දුක සැප යස අයස නින්දා ප්‍රශංසා යන අටලෝ දහම ඉදිරියේම නොසැලී මැදුම් පිළිවෙතක් අනුගමනය කරමින් දුකටත් සතුටටත් නොඇලී වැඩ සිටියසේක කියලා එහෙම චූටි පැහැදිලි කිරීමක් කරන්න. හරිද? මේ ටීචර් දීලා තියෙන විදිහටමයි ඔයාලට වාර විභාගෙටත් ප්‍රශ්න එන්නේ. හරිද? ඒ නිසා මේ උත්තර ලියන විදිහ හරියට දැනගෙන ඒ විදිහට වාර මේ විදිහටමයි පුතේ වාර විභාගෙත් ප්‍රශ්න එන්නේ. ඔයාලා පේපර් එකක් ආවහම් බලන්න මේ වගේම තමයි ප්‍රශ්න එන්නේ. හරි. ඊළඟ ප්‍රශ්නෙට යමු. බුද්ධ චරිතයෙන් අපට ගත හැකි ආදර්ශ පහ. නදීෂා කියන බලන්න ආදර්ශ පහ ලිව්ව. අවංක බව මහතුන මතයට ගරුකම නියතමාන බව ආගන්තුක සත්කාර. හරි. බොහොම හොඳයි. සුවනිත් කියන බලන්න ලිව්ව ටික. ඉවසීම කලගුණ සැලකීම කලබල නොවීම ප්‍රශ්නයක් පැමිණ විට ඒ අතහැර දමා නොයෑම තැනට සුදුසු නුවණ. හරි. බොහොම හොඳයි. සවින් මොනවද ලිව්වේ? ටීචර් කාරණ ප්‍රශ්නෙට ලකුණු කීයද? ටීචර් තුනම එකට කියන්න පුතේ ලකුණු දාන්න ටික. ආදර්ශවත් බව මොනවද ලිව්වේ? ආදර්ශවත් බව, චරිතවත් බව, සමාන ආත්මතාව, අකම්පිත බව, ඍජු බව. හරි. බොහොම හොඳයි සවින්. හරි. ඒ වගේ ගුණාංග පහක් ලියන්න. හරි. ඒ ප්‍රශ්නෙට ලකුණු දාන්නේ මෙහෙමයි පුතේ. මේ ප්‍රශ්න තුනේ පළවෙනි එකට ලකුණු හතරයි. නායකත්ව ලක්ෂණ දෙකක් නේ ලියන්නේ. එක ලක්ෂණයකට ලකුණු දෙක ගානේ ලක්ෂණ දෙකම ලියලා නම් ලකුණු හතරයි. හරිද? ඊට පස්සේ දෙවෙනියට තියෙන කෙටියෙන් හඳුන්වන එකනේ. කෙටියෙන් හඳුන්වන එකට ලකුණු තුනයි. ඊට පස්සේ ආදර්ශ පහ ලියන එකට ලකුණු පහයි. තේරුණාද ළමයි? පළවෙනි එකට ලකුණු හතරයි, දෙවෙනි එකට ලකුණු තුනයි, තුන්වෙනි එකට ලකුණු පහයි. ආදර්ශ පහක් ලියලා නම් ලකුණු පහයි. ලකුණු එක ගන්න එක ආදර්ශයකට, කෙටියෙන් හඳුන්වන එකට තුනයි, ලක්ෂණ දෙකට එක ලක්ෂණයකට දෙක ගන්න හතරයි. තේරුණාද? හරි. බොහොම හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නයට. සංඝ රත්නයට අයත් ಗುಣ ගණන කීයද? සංඝ රත්නයට අයත් ಗುಣ ගණන කීයද? මට ඒකට උත්තරේ දෙන්න. මේ දැන් නම් මේ වීඩියෝ ඔෆ් කරන් ඉන්න ළමයි කතා කරේ නැත්නම් මම ඇත්තටම අම්මලට කතා කරනවා. සරින්දි ප්‍රාර්ථනා. දුව කියන සංගරත්නයේ ಗುಣ කීයද කියලා? ප්‍රශ්නයක් ඇහුවාම ලියුවෙන්න එපා ළමයි. ටීචර් ඔයාලට කිව්වා ප්‍රශ්නයක් ඇහුවාම දන්නේ නැත්නම් දන්නේ නැහැ කියන්න. ඔයාලා ඔයාලගේ පර්සනැලිටි එක හදාගන්න ළමයි. ටීචර් කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවාම දන්නේ නැත්නම් ටීචර් මම ඒක දන්නේ නැහැ, මම ඒක පාඩම් කරලා නැහැ, ඒ නිසා මම ලියුවේ නැහැ කියලා කියන්න. ප්‍රශ්නයක් ඇහුවාම ලියුවෙන එක නෙමෙයි අපි කරන්න ඕන දේ. ප්‍රශ්නකින් පැනලා යන එක හරියට ටීචර් බුද්ධාගම පාඩමේ ඕන තරම් කියලා තියෙයි. බුදුහාමුදුරුවෝ ප්‍රශ්න වලින් කවදාවත් පැනලා ගියාද නැහැ. ප්‍රශ්න වලට මූණ දෙන්න ඕන. ඉතින් පුතේ හරි පෞෂත්වයක් තියෙන කෙනෙක් කවදාවත් කෙනෙක් ප්‍රශ්නයක් යොමු කරාම ඒක මගහැරලා පැනලා යනවා වගේ දේවල් කරන්නේ නැහැ. දන්නේ නැත්තම් දන්නේ නැහැ කියන්නේ. ටීචර් ඔයාලට කවදාවත් පැනලා තියනවද?
කිසිම ළමයෙක්ට මම බැනලා තියනවද නැහැ ටීචර් ඔයාලට හැමදාම හොඳින් පැහැදිලි කරනවා ඉතින් පුතාලා ලිව්වේ නැහැ කිව්වත් මම බයින්නේ නැහැ දැන්වත් ළමයි කී දෙනෙක් කිව්වද ලිව්වේ නැහැ කියලා ටීචර් කියන්නේ උත්තරය කියනකොට මාක් කරගන්න ඒ නිසා ළමයි ඔයාලා වීඩියෝත් ඔෆ් කරන් ඉන්නවා ඔයාලා පාඩම කරනවත් දන්නේ නැහැ ටීචර් උත්තර අහුවට කියන්නේත් නැහැ කරුණා කරලා උත්තර දෙන්න නැත්තම් ඇත්තටම ටීචර් මේ වීඩියෝ ඔෆ් කරන් ඉන්න උත්තර නොදෙන ළමයන්ගේ අම්මලා කන්ටැක්ට් කරගන්නවා හරිද හරි මට ඒකට උත්තරේ කියන්න ශාකිරා සංගරත්නේ ගුණ කීයද ශාකිරා 9යි හරි බොහොම හොඳයි සංගරත්නේ ගුණ 9යි එයින් ගුණ තුනක් නම් කරන්න මම වීඩියෝ ඔන් කරන් ඉන්න ළමයින්ගෙන් විතරක් අහන්න මොකද අනිතයි උත්තර දෙන්නේ නැහනේ net mini කියන බලන්න ගුණ තුනක් සුපටිපන්න ගුණය උජ්ජපටිපන්න ගුණය සාමීචිපටිපන්න ගුණය හරි බොහොම හොඳයි පුතේ ටීචර් ඔයාලට ඒ ටික පෙන්වන්නම් ගුණ 9ක් තියෙනවා නමයෙන් කැමැති තුනක් ඔයාලට මේකට ලියන්න පුළුවන්. එහෙම විශේෂත්වයක් නැහැ. කැමැති තුනක් ලියන්න. තියෙන සුපටිපන්න, උජුපටිපන්න, සාමීචිපටිපන්න, ඥායපටිපන්න, ආහුනේය, පාහුනේය, දක්කිනේය, අංජලිකරණේය, අනුත්තරම් පුඤ්ඤක්කෙත්තන් ලෝකස්ස. හරි. සංගරත්නයේට අප විසින් සිදු කළ යුතු සාමීච කර්ම පහ. හරි. ඒකට උත්තරේ ලිව්වද ඕෂදී? औषधि के अनुबरा लिव उत्तरे को अपे औषधि औषधि इतना सिग्नल प्रश्न ने औषधि माइक औषधि औषधि सामीच कर्म पहाक की अनुबरा ना अनम्यूट करने बैरी दे පාදෝවණය ආසන පැනවීම හුනස්නෙන් නැගිටීම බොහොම හොඳයි ඖෂධි සාමීච කර්ම තමා පුතේ ආසන පැනවීම පෑන් පහසුකම් සලසා දීම සේනාසන පවිත්‍ර කිරීම ඊට පස්සේ පවන් සැලීම පාදෝවණය මෙන්න මේවා තමා පුතේ සාමීච කර්ම කියන්නේ ඒවයින් පහම ලියලා තියනවා නම් ඒකට ලකුණු පහක් දාගන්න සංගරත්නයේට අයත් ගුණ ලියලා ගණන කීයද කියන පළවෙනි ප්‍රශ්නෙට ලකුණු 2යි. 3ක් නම් කරන්න තියෙන එකට ලකුණු 3යි. අවසාන එකට ලකුණු 5යි. අන්න එහෙම ලකුණු දාගන්න ඒකට. හරි. ඊළඟ ප්‍රශ්නෙට යමු අපි. අනුරාධපුර අටම ස්ථාන වලින් දෙකක් ලියන්න. හරි. ශාකිරා කියන්න බලන්න ඒකට උත්තරේ. ශාකිරා රුවන්වැලි මහසෑය ශ්‍රී මහබෝධිය හරි බොහොම හොඳයි රුවන්වැලි මහසෑය ශ්‍රී මහබෝධිය ලංකාරාමය ලෝවා මහපාය මේ වගේ අටම ස්ථාන වලින් දෙකක් ලියන්න හැමෝම ලියවනේද හැමෝටම මතකයි නේද අපි අලුත් ගිය අවසානයේට කරපු පාඩම කලින් පාඩම තුපාරාමය ශ්‍රී මහබෝධිය මේ වගේ අටම ස්ථාන වලින් දෙකක් ලියන්න ත්‍රිවිධ චෛත්‍ය නම් කරන්න ආයක ලිවුලම අතෝසන බලන්න ත්‍රිවිධ චෛත්‍ය සමන්දි සමන්දි කියන්නේ බලන්න ඒකට උත්තරේ ත්‍රිවිධ චෛත්‍ය ලිවුවද සමන්දි ටීචර් මල් ලිව්වේ නෑ මට කරන්ට් එක ගිහින් තිබිලා දැන් ජොයින් වුනේ ටීචර් හරි සමන්දි පේප එක ගෲප් එකට දාලා තිනවා ගෲප් එකෙන් බලාගෙන පේප එක සම්පූර්ණ කරන්න හරි ඔෂානි කියන්න බලන්න සංගරත්නේ ගුණ මේ සමා වෙන ත්‍රිවිධ චෛත්‍ය මොනවාද ශානි කෝෂානි ලියුණාද ශාරීරික පරිබාහික උද්දේශ බොහොම හොඳයි ත්‍රිවිධ චෛත්‍ය තමා පුතේ ශාරීරික පරිභෝගික සහ උද්දේශික චෛත්‍ය ඒක ලියුවනම් ඒකටත් ලකුණු 3යි අටම ස්ථාන වලින් දෙකක් ලියන එකට ලකුණු 2යි ත්‍රිවිධ චෛත්‍ය නම් කරා නම් එකකට එක ලකුණ ගානේ ලකුණු 3යි ඊළඟ එක වට වන්දනාව යනු විස්තර කරන්න
sorry teacher mute කරගෙන කතා කරලා තියෙන්නේ. නදීෂා නදීෂා කියන වටවඳනාව කියන්නේ මොකක්ද කියලා? බෞද්ධයා විසින් කරනු ලබන වන්දනාව. බෞද්ධයා විසින් කරනු ලබන වන්දනාව. හරි අපි තව කාගෙන් හරි අහමු. මට ඒකට උත්තරේ කියන්න බලන්න සවින් සවින් මොකද්ද ලියුවේ? ටීචර් එකට ලියන වෙලාවමදී වුණා. හරි ඒකට උත්තරේ ටීචර් කියනවා පුතේ බෞද්ධයා විසින් කරන වන්දනාව කියලා කියන්නම තමාරුයි මොකද වට වන්දනාව කියන්නේ පුතේ අනුරාධපුරයේ වැනි බෞද්ධ සිද්ධාස්ථාන පිහිටි නගරවල අටම ස්ථාන 16ම ස්ථාන වැනි බෞද්ධ සිද්ධාස්ථාන වන්දනා කරමින් දින ගණනාවක් පුරාවට දින ගණනාවක් ගත කරමින් කරනු ලබන වන්දනාව තමා අපි වට වන්දනාව කියලා හඳුන්වන්නේ. පුතාලට මතක ඇති ටීචර් වලට ඒක පැහැදිලි කරන්න දුන්නා. හරිද? හරි. ඉතින් ළමයි ඒකටත් ලකුණු දාන්නේ අටම ස්ථාන වලින් දෙකක් ලිව්වොත් දෙකයි ත්‍රිවිධ චෛත්‍යයට තුනයි වට වන්දනාව විස්තර කරපු එකට ලකුණු පහයි. හරි. ඔන්න ඔහමයි ලකුණු දාන්නේ. හරි. ළමයි හැමෝම දැන් එන්නේ එහෙමයි ලකුණු දාන්නේ ළමයි හැමෝම දැන් 7:25 වෙලා අපේ ක්ලාස් එක දැන් ටීචර් පරක්කු වෙලා එන්න ගත වුණ වෙලාව ටීචර් කවර් කළා විනාඩි 20ක් ඉතින් ළමයි ලබන සතියේනකොට හැම දරුවෙක්ම ටීචර් කිව්වා වගේ ෆයිල් එක හදාගෙන පේපර්ස් ඒ ෆයිල් එකට දාගෙන print කරගෙන paper එක අමුණලා දාගෙන හැමෝම ලකුණු එකතු කරලා Tamanට 50 ලකුණු කීයද කියලා දාගෙන එන්න ටීචර් ලබන සතියේ හැමෝම ෆයිල් එක පෙන්නන්න ඕන. හරිද ළමයි? උත්තර දෙන්න බලන්න. හරිද? ටීචර් 50ට එන එක 100ට වට යන්න ඕනද? ඕනේ පුතේ 50න් කීයද කියලා දාගෙන එන්න. අපි ලබන සතියේ ලකුණු අහනවා හැමෝගෙම 50 ලකුණු දාගෙන එන්න. ඊට පස්සේ ෆයිල් එක හදාගෙන එන්න. ටීචර් පරක්කු වෙලා ටීචර්ට එන්න පරක්කු වුණා විනාඩි 20ක්. ටීචර් විනාඩි 20 දැන් කළා. දැන් 7:25 වෙලා. එහෙනම් ලබන සතියේ හැම දරුවෙක්ම ක්ලාස් එන්න. හරිද? ආ ටීචර්. ටීචර් පේපර් එකේ මේක කොටසේ මේ ප්‍රශ්න වලට උත්තර මේ ගෲප් එකට දාන්න පුළුවන්ද? හරි. ටීචර් දාන්න. ටීචර් එක ගෲප් එකට දාන්න. එහෙනම් හැම දරුවෙක්ම ලබන සතියේ එන්න ලකුණු එකතු කරගෙන 50න් ලකුණු කීයද කියලා බලාගෙන ෆයිල් එකත් හදාගෙන හැම දරුවෙක්ම ලබන සතියේ එන්න හැමෝටම ආයුබෝවන්. තෙරුවන් සරණයි. ආයුබෝවන්.